සියලු දෙනාටම සුබ දවසක් කියලා පිළිගන්නවා දවසින් දවස ඉරුවි channel එකෙන් අපේ රටේ ඉන්න ගොඩක් දෙනෙක් ගිහිනියක් තමයි යුරෝපීය රටක රැකියාවක් කිරීම හෝ ස්ථිර පදිංචියකට යෑම නමුත් එම රටවලට යෑමට ගොඩක් අමාරු කාර්යයක් ඒකට ප්‍රධාන හේතුව තමයි වීසා ප්‍රශ්නය එම රටවලට යෑමට වීසා දුම් කිරීමේදී ගොඩක් කාලවට වීසා දුම්පත් ප්‍රතික්ෂේප වෙනවා ඒ හින්දා යුරෝපීය රටකට යනවා කියන්නේ ගොඩක් අමාරු දෙයක් ඒ වුණාට යුරෝපයේ දූපත් සමූහයක් තියෙනවා වීසා නැතුව මේ දූපත් සමූහයට යන්න පුළුවන් ඒ තමයි ස්වල්බාට් කියන දූපත් සමූහය මේක පිටලා තියෙන්නේ යුරෝපයේ උතුරු කෙළවරට වෙන්න මේ දූපත් සමූහයට යනවා නම් නෝර්වේ වලට ගිහලා නෝර්වේ වලින් ට්‍රාන්සිට් වීසාවක් අරගෙන ඒ හරහා තමයි මේ දූපත් සමූහයට යන්න පුළුවන් ඒ වගේම මේ දූපතේ රැඳී සිටියොත් අවුරුදු 7ක් එක දිගට නෝර්වේ වල සිටිසන්ෂිප් එක ඇප්ලයි කරන්න පුළුවන් අද මේ වීඩියෝ එකෙන් කතා කරමු ලෝකයේ උතුරු කෙළවරේ පිහිටි ස්වල්බාට් දූපත් සමූහය ගැන රැඳී සිටින අප සමග ස්වල්බාට් කියන්නේ නෝර්වේ රාජ්‍යයයි ති දූපත් සමූහයක් මේක පිහිටලා තින්නේ යුරෝපා මහද්වීපයට උතුරින් වෙන්නට ඒ කියන්නේ නෝර්වේ රාජ්‍යයට සහ උත්තර ධ්‍රැවයට අතරමැදව තමයි පිහිටලා තින්නේ මේ ස්වල්බාට් වල කුඩා දූපත් වගේම විශාල දූපත් කීපයකුත් තියෙනවා ඒ අතරින් ස්පිට්ස්බර්ජන් දූපත නොඩවුට් ලැන්ඩඩ් දූපත සහ එජෝයා දූපත් කියන දූපත් තමයි විශාලතම දූපත් හැටියට සැලකෙන්නේ මෙහි භූමි ප්‍රමාණය ගැන සඳහන් කරනවා නම් මෙහි භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 61022ක් පමණ වෙනවා. ඒ වගේම 3000කට ආසන්න ජනගහනයක් මෙහි ජීවත් වෙනවා. මෙහි අගනගරය සහ විශාලතම නගරය වන්නේ ලොක්නියර්බෙන් කියන නගරය. ඒ වගේම මෙහි නිල භාෂාව හැටියට නෝර්වේ භාෂාව සහ රුසියානු භාෂාව තමයි භාවිත වන්නේ. මෙහි මුදල් ලේඛකයේ හැටියට නෝර්වේජියානු ක්‍රෝන් කියන මුදල් ලේඛකයේ තමයි භාවිත වන්නේ. ඒ වගේම මෙහි නෝර්වේජියානුන්ට අමතරව රුසියානුවන් සහ ආසියාතිකයන් ජීවත් වෙනවා. ස්වල්බාට් කියන්නේ ලෝකයේ වඩාත්ම උතුරින් පිහිටි ස්ථිර සිවිල් ජනගහනයක් ඇති මිනිස් ජනාවාසය වෙනවා. තව දුරටත් උතුරින් ජනාවාස පිහිටා තිබුණොත් ඒවා ස්ථිර ජනගහනයක් නොමැති ඒවා. ඒවා වල සිටින්නේ පරීක්ෂණය සඳහා පැමිණි විද්‍යාඥයින්. ඇලර්ට් හුනාවුට් කියන ස්ථාන තමයි වඩාත්ම උතුරින් පිහිටි මිනිසුන් සිටින ස්ථාන ලෙස හඳුන්වනු ලබන්නේ. මෙම දූපතේ ඉතිහාසය ගැන සඳහන් කරනවා නම් මෙම දූපතේ මිනිසුන් පැමිණලා තියෙන්නේ 17 වන සියවස සහ 18 වන සියවසේදී කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ තල්මසුන් දඩයන් කිරීම සඳහා 20 වන සියවසේදී තමයි මෙහි ස්ථීර ජනාවාස ආරම්භ වන්නේ. 1920ේදී ඇති කරන ලද ස්වල්බාට් කිවිසුම් මගින් දූපතේ අයිතිය නෝර්වේ රාජ්‍යයට හිමි වෙනවා. 1925න් පසු ස්වල්බාට් භූමිය නිදහස් ආර්ථික කලාපයක් සහ යුද සේනාංක වලින් තොර කලාපයක් බවට නෝර්වේ රාජ්‍ය විසින් පත් කරනු ලබනවා. ස්වල්බාට් වල ප්‍රධාන නගරයේ සිට ඈතින් පිහිටි ජනාවාස වලට යන පාරවල් නොමැති තරම්. ඒ නිසා හිමවත ධාවනය වන විශේෂ වාහන බෝට්ටු සහ ගුවන් යානා තමයි භාවිත වන්නේ. ඒ වගේම ස්වල්බාට් වල ප්‍රධාන ගුවන් තොරතුරුත් පිහිටලා තියෙනවා. ආක්ටික් වල පිහිටා තිබෙන නිසා සීත කාලයේදී දැඩි සීතලක් පවතිනවා. ඒ වගේම ස්වල්බාට් වල අප්‍රේල් මාසයේ අග වෙන්න ඉර බෑවුවට පස්සේ ආයම රාත්‍රියක් උදා වෙන්නේ අගෝස්තු මාසයේ. ඒ කියන්නේ රාත්‍රියක් දැක ගන්න මාස 4ක් විතර බලාගෙන ඉන්න ඕනේ. ඒ වගේම ඔක්තෝබර් මාසයේ සිට පෙබරවාරි මාසය වෙනකන් ඉර එළිය වැටෙන්නේ නැහැ. ඒ කියන්නේ මාස 4ක් විතර රාත්‍රිය තමයි තියෙන්නේ. දූපත් සමූහයෙන් 60%ක් පමණ ග්ලැසියර් තමයි තියෙන්නේ. ඒ වගේම ජාතික වනෝද්‍යාන 7ක් සහ ස්වාභාවික රක්ෂිත 23ක් පමණ තියෙනවා. මේ දූපත් සමූහයේ කඳු විශාල ප්‍රමාණයක් දැක ගන්න පුළුවන්. මේ දූපත් වලදී විනිමුවන් ආක්ටික් නරි සහ මුහුදු සීරපායින් රසක් දැක ගැනීමට පුළුවන්. ඒ වගේම මේ දූපතේ හිම වලසුන් විශාල ප්‍රමාණයක් ජීවත් වෙනවා. මේ දූපතේ ජීවත් වෙන මිනිස්සු කොයලාවෙත් ගෙවල් වල සහ වාහන වල දොරවල් ලොක් කරලා තියන්නේ නැහැ. ඊට හේතුව තමයි හිම වලසුගේ ප්‍රහාරයකට ලක් වුණොත් එම ප්‍රහාරයට ලක් වන පුද්ගලයාට ඒ අසල තියෙන ගෙදරකට හෝ වාහනයකට නැගලා ආරක්ෂා වෙන්න තමයි එම දොරවල් ලොක් කරන්නේ නැතුව තියෙන්නේ. ලෝකයේ ලොකුම බීජ සුරක්ෂිතාගාරය තියෙන්නේ ස්වල්බාට් වල. මේ ස්වාභාවික හෝ මිනිසා විසින් ඇති කරනු ලබන ව්‍යසනවලට ඔරොත්තු දෙන ආකාරයෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මෙහි ලෝකයේ තිබෙන බොහෝ බීජ වර්ග තැන්පත් කරලා තියෙනවා. මේ සුරක්ෂිතාගාරයේ භෝග වර්ග මිලියන 4.5ක පමණ බීජ ගබඩා කිරීමේ හැකියාවක් පවතිනවා. මේ නිර්මාණය කරන්න හේතුව තමයි ලෝක විනාශයක් සිදු වුවොත් ඉතුරු වන ජනයාහට අවශ්‍ය ආහාර නිපදවීම සඳහා තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. ඔබත් ස්වල්බාට් දූපත් සමූහය ගැන කරුණු දන්නවා නම් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයා channel එකට අලුතින් channel එක subscribe කරන්න.
बेल आइकन ने क्लिक कर ला वीडियो का दाब गा मैं आगे फोन ने करे नोटिफिकेशन नंबर के जिन्ना करने पुला नवतात मैं उन वीडियो के हम उन तरु सीलोजनाटो को सुबधा हो सा।